ඇවිල්ලන්නේ මිහිතු පෝරු ලිපිය ළඟට ඉතා ඉහල යිතිහාසි කලයකින් යුතු මෙම පෝරු ලිපිය මෙතන පරුලිපි දෙක් සඳහම් කරතියන පිස්තු වර්ෂ දාවනසි පසේ අනුලාාදුකර යුග අගැනගරය කරගෙන ශ්‍රී ලංකාව පාලනය කළ සිවන මහින්ද රජතුමාට තමයි මේ පරුලිපි දෙකවම අයිතුවන්න. එවාගේම පිස්තු අර්ශ වශයෙන් ගත්තොත් නමසේ පනස් හයත් නමසය හැත්ත දෙකත් අතර පාලතු. ය තුළ මිහින්තලා විහාරාරාම පරිපාලනය භික්ෂුන් වහන්සේලා විශේහි පවත්නු ලබන විනේ නීතරීති ඒවගේම භික්‍ෂුන් වහන්සේලා පිළිබඳව රාජ්‍ය මැදීහත්වීම ඒවගේම මේ ආරන්්‍යවාසී සේවක ආදීන්ට කරලතියෙන දීමන ඒවගේම ආරාමි කාදා යම් පිළිබඳ විස්තර ඒවගේම විහරදාගයාදී විශේෂ පරිශීරණයන් හි කටයුතු පිළිබඳව ඔහොමද කරන්න ඕනි කියන එක පිළිබඳව තොරතුරු මෙන්න පෝරු ලිපි දෙකේ සඳහන් කල දීනවා. මිහිදු පෝරු ලිපිය සමීපයට අපි ගිහිල්ල බැලුවොත් සාමා්‍යයෙන් පිට කියව ගන්න පුළුවන් වෙනි වචන කිහිපයක් පමණයි මොකද ගොඩාක් වචන මේ වෙනකොට මැකි ලගිහිල්ල අවසන් මොකද වර්ෂ ගණනාවක් සිය දහස් ගණනක් මේක නිරාවරණය වෙලා තිබිලා ස්කාලයාගේ ඇවෑමෙන් ඒවා විනාස වෙලා නමුත් පුරාවිද්‍යාඥන් මෙය කියවලා මේ පිළිබඳව සම්පූර්ණ අදහසක් එගොල ප්‍රකාශ කරලා අවසන් ිහින්තු පුවරු ලිපිය ප්‍රදර්ශනය වන ස්ථානයේ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවෙන් දාලාතියන සටහන තමයි මේ දීන්න. අපි පොඩ්ඩක්මික කියවල බලමු. ඉතා අහල ඓතිහාසික අගේකින් යුතු මෙම පූරු ලිපි දිත්වය ක්‍රිස්්තුවර්ෂ දහවැනි සතවර්ශයේ අනුරාධපුරය අගනගරය කොට්ට සිරිලක්ක පාලනය කළ සිල්වෙනි මහින්ද මහරජුට අයත්වේ. මිහින්තලා විහාරාරාම පරිපාලනය, භික්‍ෂු සංඝයා විෂයෙහි බලපවත්වුණු ලබන නීතිරීති භික්‍ෂූන් විෂයහි රාජ්‍ය මැඩිහත්වීම අරම් වැසි සේවකකාරකාදීන්ගේ වේතනහා දීමනා ආරාමික ආදායම් මාර්ගමෙන් ම වෙහෙර දාගය ආදී වෙසෙස් පරිශීලනයන්හි කටයුතු පිළිබඳවද ප්‍රාමාණික තොරතුරු ඇතුළත්ව තිබි එතකොට මිහින්තලා පූරු ලිපිය පිළිබඳ සංෂිප්ත අදහසක් අපි ටේකෙන් ගන්න පුළුවන්. එතකොට මිහින් තලා පූරු ලිපිය ඔබ දන්නවද සිවවනි මහින්ද රජුරුව තමයි පිහිටුුවන්නේ මෙත නිදි වැද්දගත්ම රණාවක් තියෙන ඒ තමයි මේ වෙනකොට ලංකාවේ මහරජතුමා බවට පත්තිච්ච සිවවෙෙන මහින්ද රජතුමා භික්‍ෂූන් වහන්සේලා විශේහිද, යම් යම් නීති ප්‍රකාශය නිකුච් කරලතියෙනවා. එකකාරි විශේෂ කාරණාවක් මොකද ගිහි සමාජයෙන් එක්කනක් පැවිදි සමාජයේ භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි යම් අදහසක් සාක්ෂි සහිතව කියල තියෙන වන ඒ මේ සිවෙන මහින්ද රජතුමාගේ මිහිදු පූර්ු ලිපිය. එනිසා එක ටිකක් ඉතිහාසේ වැදගත් සධිස්ථානයක් වෙනවා. පූරුලිපිවල ප්‍රමාණයගෙන් අපි තොරතුර හළැලුවුත්ේම අපි හම්ව මේ එකක පූරුලිියක් අඩි හතක් ගුසයි. එවගේම පලල අඩි හතරයි. එවගේ මේකේ ගණගම අඩි දෙකක් වෙනවා. ඒවගේ මක්ෂර පේලි පනස් අටකින් යුක්තවිච්ච වගන්ති රාසියක් සමන්්‍යිත වෙන මේ පූරුලිපි දෙකීම. එවගේම භාෂාව ගන්න කොට භාෂාව ගැන කතා කරනකොට මේ පස්්චාත් බ්‍රාහ්මියය යුගය කාලේ, පල්ලවයන්ගේ අක්ෂරවල හැඩය මෙන්න මේ සෙල්ලිකේ නැත්තම් මේ පුරුලිපිකේ දැක ලාගන්න පුළුවන් කියලා විද්ධතුන්ගේ අදහසක්තියන එකටිකක් මිහින්තලේ පූරුලිපිය සම්බන්ධයෙන් සුවිශේෂි කාරණාවක් එකවේ පශ්චාත් බ්‍රාහ්මිය යුගය කාලයේ පල්ලව අක්ෂරයන්ගේ ආභාෂය අ වටකුරු හැඩය මෙ මේ සෙල්ලිපි දෙකේ දැක බලා ගන්න පුොළුවන් කියන එක තමයි අපිට තොරතුර හම්බෝන තකොට අඩි හතක් උසයි අඩි හතරක් පලලයි ඒවගේම අඩි දෙකක් ගණකමින් යුක්තයි ඒවගේම අක්ෂර පේලි පනස් අටකින් යුක්ත විච්ච වගන්තති රාශයක් මේ පූරු ලිපිය දෙකේ දැක බලාගන්න පුළුවන්. එතකොට මිහින්තලයේ පූරු ලිපියේ අංක එක, ඒ පුරු ලිපියයේ මිනි මෙෙම අදහසක් තිීනවා කියල තමයි අපිට හොයා ගන්න ලැබුණේ. එතකොට, ධ්‍යි කාලන සිංහල භාෂාවෙන් හා සිංහල අක්ෂරයන්ගෙන් සමානිතමය ලිපි දෙක දිපිදකින් පලවෙෙන එක සම්පූර්ණ ගිනුම් පිළියල කිරීම සම්බන්ධව නීතිගත කෙරුණු මුල්ම අවස්ථාව මෙම ශිලා ලේකනයෙන් අපිට දැක ගන්න පුළුව. එතකට පොට බලන්න විහාරස්ථානයක ගිනුම් පිළිබඳව හොඳ නීති්‍යාණුකූලෝ සටහනක් අපිට මේ සෙල්ලිපි දෙකින් තේරුම් ගන්න පුළුව. ඒවගේම ආදායම් හා වියදම් වාර්තා පවත්වා ගැනීම මාසික ගිනුම් පිළියල කිරීම වාර්ෂික ගිනුම් පිළියල කිරීම ඒවා ප්‍රසිද්ධියට පත්කිරීම ඒවාගේ යම්යම් අඩුපාඩුකම් තිබුණොත් සාකච්ඡා කරලා විසඳලා ඒවා සභා සම්මත කරගන්න එක මෙන්න මේ වගේ කටයුතු ඉතාමත්ම සූක්ෂම විදිහයට කරපු බවට මෙහින් තලේ. පරු ිියි ොතුර හම්බමෙනවා කළලා ඉතිහාසඥන්ගේ අදහසක් තියනවා. ඊළඟට පූරු ලිපි දෙවිනිිය කේතියෙන්නේ මධිකල්න සිංහල භාෂාවෙන් හා සිංහල ක්ෂරයන් ගැෙන එකත් සමන්්‍යිතයි විශේෂ මේ චේතිය ගිරි විහාරයේ එකනෙමේ මිහින් තලේ විහාරය පාලක ස්වාමීන් වහන්සේට හා සෑම තරාතිරකමකම ඉන්න සේවකයන් වෙනුවෙන් ලබාදියයුතු දීමන ට එතන දීීමමනා කියන්නේ සම්තෝ සමක් විදිර දෙන දෙයක් වෙන්න පුළුවන් ඒ අය කරන රැකියාවට කරනාවතේව කටයුතුවල දෙන වැටුප වෙන්න පුළුවන් වේතනය වෙන්න පුළුවන් අන්නේ වගේකක්. එතකොට මේ සෑම තරාතිරකම ඉන්න මිනිසුන්ගේ සේවේ වෙනුවෙන් ලබා දීමනා පිළිබඳව දෙවනි පුරුලිපිය සඳහන් වෙනවලු. ඒවගේම ඒ දීමනා දියයුත්තේ කෙසේද ඒවා. සකස් කරගන්නේ කෙසේද කියලා රජතුමාගේ රාජාඥාවෙන් ආපු අදහස්නු සහ මඟපෙන්වී මෙහි අන්තරගත වෙලා තිය නවා. ඇත්තටම මේ මිහිදු පූරු ලිපිය අපේ රටේ හිටපු සුවිසේසි රජෙක් ප්‍රධාන විහාරස්ථානයක් වෙනුවෙන් දාලතියන නීතිරීති. පාලනය වඩෝනි ආකාරය ගිනුම්කිරුම් මිනුම් වගේ දේවල් වෙෙන්ඩෝනි පිළි වෙල බොහොම ලස්සනට කියලා තියෙන සුවිශේෂී ලිපි දෙකක් එනිසා මේක ගැන අපි විශේෂයෙන් මතක තියාගමු එනම් මේ වගේ වැදගත් ගවේෂණකින් අපි නවත හමුුවෙමු අයිබුවන් ඒවගේම අපි සක්ස්ටරයි් කරන්නත් අවත කරන්නපා